ංක උදේ නගට ඉද ර්ෂණි න්න්න ෝගේ මරයේ. අසංගගේ කාමරයෝ මේසි අදර පුටුවේ වාඩුවී ඇයදැම් පෑය භාගවාමන කාලෙක සිට අසංක හැරෙනතුරු බලා උන්නායි. අසක හැරිදදිම දුටයේ පුටුවේ වාඩුවී තමා දෙෙස බලායින්න හර්ශිණිවේ. ඒ බැල්මෙන් අසංග ගැස්සිනි තද කළො පැග ලගෙන්ස් කලිසමට උඩින් සුදු පසුපම මේ බිඳ වැඩු දිග බලෞෂ ැඳ න්නෑ වර්ලස හය වැටනට දමාගෙන උන්නායි. අසංක නෝතකර ඇෙස බැලනිි ංි ලේ තමමාගේ පිටහු ැගෙන යං ඔහු පෙටියෝ යංකිවෝ පුංචිගල්ල ොු සීවිය. අද මේ ලොක යුතුතියක් විය ඇේ ද උන් පුංචි බටු ඇටේ මදැයි ු සිතාගත නොහකර. හශී ගොඩක් කියලා දැවි පැයක් විතර.හශී මේතරං ගුදේ ආාවයි අසங்கගේ අඩසිදර ඒය වාදෙන් නැටවිය. ඇයිමந்தයා බල්ල හිනාාවනේ නැගි්ටගමක් අසඟ කිසිවන් නොකී වේ. ර්ශණනි පුටුවෙන් නෙගට ඇඳර මතර ආවායි. ඇයි අසංකය අපේ පුංஞ்சි කාලෙ මතක්කුණා ඒක යත්ම හර්ෂි නිට ද හිීල් ලිනේ. ඒ කාලෙවා කොච්චර හොඳද අසංකයිය?" ඇගේ ඇස්සල තෙතමයක්ේ අසංක කතා කළ ේ නෙත මටගිය දවස් ටිකිම අසංකයියෝ මතක් වුණා පුදුම විදියට ෆෝන් එක තුහල දාලා මන්ටිකත් දුර හිටිය ශී ්‍රිප් එකක් ග්‍යියාද —ම් තනියම? ංක හර්ශණය දෙෙස බැලනිි ැහැනු ඇසල්ල දැලිබියය ඇැයි ඕඩ සිතුන ඇතැම් අවස්ථාවක ද ඒ දෑස් දෙස බලද්දී ඇස්කැපී අන්නස්සේදනෙන්නේ එනිසා වීයුතුය. මන් තේයාරං එන්නම් අර්ශන ගීපස අසංග ඇගලි තුඩුවලින් තදී නල්ලති මිරිකා ගත්තේ. අශී අද නිකංආාව වෙන්න බෑ මූනත් අමුතුයි අසංග සිතුුවේ චීදේනේ ර්ශණනි මුණ වතුරුපදගින් තිමාගෙන පැමිණ ඇදමත වාඩි වූවාය. අනතුූ බව කසංකර දැන්න්නේි හර්ශිණය අසගගේ තේක කුඩා ්‍රේක මත තබාගෙන ආවාය. ඇයට ්‍රේක මේසේ මත තබා කෝපය පවනක් ගෙන අසංකද්දරම වාඩි වූවාය. හර්ෂණි වෙතිංා මීරි විලුන් සුඳා කාමරය පුරා විසිර ඇතය අසංකරසිතුනී. ආ! මං පොවන්නද අසංක සිනස්සිී තිේක ගත්තියේ. අශී බියව්වද. පුදුම එහිම එහ්වා. තොල් පාතර බේරා හර්ෂි කීවේ අමුතු ලෙසනි දුගුරු පැගල්ලා තැමිලි පාටක් මි්‍රුවෝ බොග්ගල් පැහේ තොල්ලාලය පෙනේ ඇගේ සිහින් තොල්ලා සංගලට ලස්ස නයයි අසංකර සිතුනි. මට බබා පීල ටිකත් දෙන්න හර්ශිණි කීම අසංක දෙස නොබලාමයි ඇයින්නේ මොකදු කියාගන්නට බැරුවක් මැනි අසන් තේගුරු දෙගතුනා බි හාර්ෂණි අත තේග තැබ්වායි. අනේ මට මේ වැඩී බොන්න මට ඇති ආර්ශිණි ටිකි වෙලා කැනතුරු කතා කළ නැ. අසංක කතා කලේද නැද ඊටත් පස ඇ එහි මීට ඇගේ හිස අ සංගකි නිර්වා තුරුතලට බරකලාය. අසංකයේ හතවස්සරෙදි ඉතර තාත් අපය මවුල් ලැවැනිිය බීච්චක යනවා මතකද. මතක හසිී අපි හැන්දාවැෙනකල් මෝදිනාන්නේ . ගොඩා කවස්නාම අර පොඩි පොල්ලතු හට්ටියට ගීින් ඇඳම් මාරු කරනාා මතකද. එතකට එතන වෙච්ච තවදේවල් මතක ැද්ද සංග අනුම්ායිම්මෙන් ර්ෂ යදස ැුවවේ අතීති ඇත්තේ ඒතරන් දුුරින් න්නොවේ. ඒ පොල්ලතු හට්ටක යටතීමමාව බදාගෙන ඉබින්නේි මතකද මතකයි. අසංග කිීවේ උගරෙන්වෙෙන ඇයට අදවී ඇත්තේ කුමක්්ද මේ සියල් ඇයට අදිස්සි සීවෙන්නේ යයි මංගේ මවුන් ලැවිනිිය හෝටෙල්ල එකගේ වෙඩි එකකට ගිය. හවසක තිබ්බේ මගේ යාලු එක්ග එතනටපි හැදදාමුණනාව පීච්චගේ තැන ලස්සන්ට පේවා නොම් පයක්කිතර බලාගෙන වන්න. අපේ පුචිකාල හරියට මදක් වුණ, අපි පුංචිකාල ීටයනන් කියල හිතුනා සංකයේ හර්ෂිණි ීවි අසඟග උරතලෙට අගේ සිනිදු කම්මුළ තබමනිි. ඒ කාලෙ වගේ දෙෙන් අපි යාලු නෑනේද. අසංග කතාගලි නැත අය මගින් ඇත්තු නද මං අයියගෙන් ඇත්තුනද කියලදන්නේ. හර්ෂිණි කිවී දුප්පරවයි ඇද කතාගන්න ආකාරේ මහා පුදුමාකාරයේ අසංගර සිතුන. අසංකයියේ අපි ඉස්සර වගේ යාලුමු? බැගෑැපත් තිල්ලීමමගේ. අසගේ ට උත්තරදිලුණ වනොට සුළතෑගේ හිසමත තබා පිරිිමැද්දේ. වෙලාවටහරි පාලු අත් දෙන්නවා මේ ඔක්කො පිස්වවැඩ ීලාල තියෙනවා? මනා කළ සතුරන්න නේද. ජීවිත හැටි එහෙම තමයි හශි හැමදාම් පුංචි කාලය වගේ ජීවිතී තියන්නේනේ? අපට බෑ ඒවගේ ඉන්න. පුළුවන් අරචි එහම ඇතිම්බස හෝගේ පැයපාමල ඉඳගන්න දෙදනට දැඇත්ත බවායි? මගේ වරදක්කෙන් වෙලාතිීනවනම් මට සමාවන්න. ඉස්සරත්මා මෝඩගෙල්ලනේ වා ඉස්සර හැමදාම කියන්න මෝඩ බටවැටේ කියලා තාමත් හෙමතමා අසකර පුදුමාකා රපාස්තාවයක් දැන්නේ. දෙවිනි මේ ජීවිත එන්නන්නේ එන්නේ හිරකරනවාඔන්න වේද? කදාන් නැත්තරං වාගෙන අදැන් ආදරයක් කියෙනවා සංකයේ මටම පුදුමයි. හර්චනකේ යෝගලමින්මිනි? ඇය ඔෝගේ දනමටල සිපගෙන හෙම උන්නාය? කුමක් කියන්නදගේ අංකර තේරෙන්නේ නැත සතුදා දවස් දෙක තුන වැඩ චායට ොඩ ගැසිීතිමනි සාප ක්ම නි ැමියතු ඇදුු ග්‍රෙස පරික්ෂා රීම් යාල ගොඩ සා තිබනි. ඇ සාරි පද ඉනඒගසාගෙන ඒවා පරිෂා කරන්නටකත්ය අදරෑ වනතුර හෝ ඉන්ද මේේටක ඉවර කරන්න නෙමේ සයයි සිතතාගෙන. ජයා රතු මාධමේ ජයට කතාගල ඉල්ල කරන්නට බෙරිතනම් වැඩගඩ පටවාගෙන් ඉන්න බව දැනගෙන. හෝස් සමග න ගල ග සා සිට රතුග මාධමගේ මෝන දෙස එකව බලන්න බැරිතරම් ියයක් ෙල්ලට ඇවී තිබ ම් ඔය මාතෙක තරාවෙ අවගෙන වස්වේ ජයගේ දෙපාන්තය සිට ඇවිලී ගෙන ගියේ මේ වෙනෙස තේරුන්ගන්නට තරං ඉවා කයට තිබීම අබුදුමාකාරයයි චයර් සිතුනි අනේ මැඩම් මං කොහොද මැඩම්ම එක තරා වෙන්නේ වැඩටිකීඉවැර කරන්න සීයෙන් හිටිය මඩම්. නං විහිලොට් කිවී ලම පහලින් ළමයි දෙන්නෙකුත් ගින්නගන්න. කමක් නෑ මැඩම් මේක පිළිවෙල්ට කරන්න ඕන රනතු හත්ම මෝහක් කෙල්ල දෙස අනුකම්පයින් බලා උන්න. අද වාලග සවරුත් එන්න පක්වේ කෙල්ල ඇවිත් උදෙම් අල්ලාගෙන දවසටම ඉන්න දෙන්නේ එකක් නෑ ඡයගේ පපුූ ලෝදිය දැම්මාක් මේේ නැවිලිකිෙන ගියේ ඕහ උදෙම්ම නාවේ තාම නිදී සයයි ඡාය සිතුවාය. එක් අතකට ඡායා කෙල්ලත් තාසයදිනෙ යාගේ කොල්ලත් දෙකන්න නේද. ඔ ඕවු මැඩම් අදවත ගලාා ගිනිකුඩකට දැම්මානම් මීට වඩ හොුදේය. කෙල්ල උදෙම්ම කෑමත් හදාග නැවිත් වායාලෙස පුංචිකාලි උන්න්නේ මේෙහි එය අදෙරේ තාම හිෙමම තියෙනවා. එතකට මේ පවී ලෝදය ගලන්නක් මෙන් දෙවෙන ආදරේ කුමක්්ද දෙැන්දෙන් තමාට පන්නැතිී වැටදේ චයට සිතුුණි. අදස්ස කියට ඉද දන්නේ ොයා චෙක්කල් ඇඳන්ටික පාලටදාන්න. හොඳයිීමයට තවදොරට ඡය එතන නොන්නේ ඒතරම වේගකින් දේසර කඳු වඋනාගෙන ආනිසාය. ඒක් කඳු ඇදු ගොඩ අසට ඉන්නටත් පවෙතම ඇදගෙන වැටනිි. ජයයා අලුත් ඇැදුමකින් දිනෙත් තවගත්තද ල්ිතිය කඳු අලුත් ඔයාගේ ජීවිතය මංවිතරක්කුන්න නම් චායා හිතවය අන්ඩමිම්මිනි චාය එතැන් සිට හිසව නෝස්සා වැඩ කළාය. දවස් දෙකපපුර හදවතය කොනක තබාගෙන රහසේවිනි මතක එක මොහතකින් අලුවයේ ගියක් වෙනිය කෙල්ලගගේ සිදදිමී ඇතිබව නිලංකා දැක්කේ චයා හසසිෙන් පමෙන මහුණන සෝදත් දිය ඇයි කෙල්ලෙම මේ ඡයා රතුවේගේ දෙන සෙමෙන් බිමට බරගලාාය මොකුත් නෑගෙල්ලි ඉතින්ස ඒ නිලංකාා කීව ඇගේ හිත හදන්නට ආදරේ ඒතකට ආවසු මෙහෙමේ කොයි වෙලෙත්් දැවිල්ලේ එයාද එන්නේෑ නිලංකා ඇයි අර ඇවිත් තුදින්ම්ම හර්ෂිනමිස් හ කුමක් කියන්නද කියවත් හිතාගන්නට නිලංකාට බැරවිය. ආදරෙ සතුරාගෙම දුකට්ටිකක් විඳගනිින්ගෙල්ලි විදගන්නෝ නිලංකා කොහොමරි විඳගන්නවා ඒත් මේ මුසල ඇස්සල්ට ඒක තේරෙන්නේ නිලංකා කෙල්ලගේ හිසාතගෑඇේ ආදරේනි අනේ රත්තරම් පරිස්සමි මැඩම්ටත් තේරේ මං පවරට්ටිකත් දාගෙන යන්න. දට කෑ වෙත්නෑ මං කෝපි කදල දෙන්නද. ම්! එක වෙස්සක් වෙස්සර ගංවතොර එන්නෑ කෙල්ලේ? මයි යන්නම්. මන් සර්ට්ට කෝොල් එකක් ගන්නද. එපා. බිමට නැතු වරගගෙන යන කෙල්ල දෙසනි ලංකා බලාඋන්නේ අනුකම්පාවනි මේ කතාව කොහොමින් කොහොම නිමාවේදය දන්නේ දෙවියන් පමණි. අසං කාරයයායට අආයේ හර්ෂනීවද බස්සාගෙනේ ගහැනයක් ඇත්තර පොල්ලමින් සිට්නවා අනම් පිරිමිකුට යට ඕනයක් කිය හැ. ඕො දෙ කලහක ඒ ගැනයක් ඕනට දොර මුද සිටිද්දී පිරිමිකට කිස්වක් ක නොැක ඒ හැටිය. අදූදේ ගිදරටය වෙනදා ඉන්නා හර්ෂණ ඉන්නවෙේ. වෙනදා නම් ඇයි කියෙන දේවල්ලට මොුණුව හෝ කියයාඇගෙන් ඇත්වී හැකර ඒත් අද හර්ෂණී කිව කිසිවකට විරුද්ධ කිසිවක් කියයාගන්න අංකර නොහැිය. මං මේ දවස්්ටිකීම කොහෙවත් යන්නෑ කිදරම ඉන්නේ අවස්සලලා අයිනවාද වාහනෙන් බහිද්්‍ය හර්ෂණය ජී අ සංග වමත මත සොරතුද බායි. එන්නම් මශි. පරිස්සමි සාපෝට එනතිෙ ක අ සංකාය මේ ලෝගේෙට අයිතිනෙති කෙනෙක්මනි. ඒ තරම මහිතා අවුල් හිරවැටීතිබුණේ හිට අ නිදම මේ ප්‍රශ්නයන්නේ ර්ශෂණිකිින්න්නවා මාගෙන අම්මාගෙනෙ. එදාට මීට වඩ අසරන වෙනු ඇත. අර්ෂණ, මාමා නැන්ද අම්මා මේ සීල දෙනැක පැත්තක තබා අනිත් පැත්ති ජයාව තබ කිරා බරන්නට අසංකට නයක. ඒත් ජීවිතේ හාපුරා ආදරේ කළ හිතකර ගිින්දරත් දෙන්නේ කෙසේද. අසංග සාපෝය පීකට පෙළ නැගෙන උඩුමානට ආේ වල්ලූ සිතින මோනිස්ස மோனி නිලංකා කොල්್ලගෙ පාටනක් එච්ச்சර ොදනෑ එයත් දුොකිින්ந்தිනවා ඇති නිලංකා සිතු අයි. ආවද වාසන්නේ කාගෙනது කියයා නිලංකා දනී මුම් ආවා කෙල්ල හරි දුකින් ඉන්නේ. ඇයි මැඩම් කියලාද හර්ෂිනිමෙස් ෙදරාව කියලා. අසංකර දිග සුසමක් විටුවිය. මොන කරන්නது කිය තේරෙන්න්නෑ නිලங்க ஓඒ කියව් ආකාරයට නිලංකාාගේද පබು ඇවිලිනි මටත් தேේරෙන්න්නස. අද දසම අඩාන්නඉදී. අසංක ඇතුළටගී අසරන මහනිිනි ඡයා ඔූ එනවාදක හහිම දින්නෙ තුබාගත්තායි මේ ඇඩුුවඇස්සලින් ඕහ දෙෙස බැලිය නොහැක. කෙල්ලෝ ගිදරට දැම්මද පුතා රණතුග මහත්මය අසංක ඉද්දිම ඇසු අය. ඔහ අම්මා අසංක වගේ කාමරටගේ ඡායාද දෙස බලාගෙනමේ ඇ දිනෙත් ්‍යන්තමට ඔස්සවා ඒ මුහුණ ටිකක් බලාගෙන යලෙත් බිම් බලාගත්තා है දුකහෙමවිදින්න වෙනබා මව දැනග නීටියන් ඒත් මෙච්චර දුකක්ත්දනී කියලා මොම හිතුවේනෑ. ජායා සිතේ ඇවිල් සිත අතින් තදකරගෙනමනි. අසංග පොටුව ඉඳගත්තේම ඔුල්ලීගේ හදවතිනි. හෝ තුන්හතර වතාවක්ම වීදුරයෙන් පෙන්න්න චායාගේ රුව දෙෙස බලා උන්නේේ. කෙල්ල බිම ඇන තබාගෙන ඇඳම් පරිෂා කරන්නේ හිගන් නියගමනි. ප්‍රනතුක මත්ම සුපුරුද ලෙස දොලාට පමණ පාල සසාප්පොටගියයි. අසංක හෙම හිස්සේසේවේ. බබා ඒහන්ට දුක්බරේ. ායාගේ දිනෙතෙට කඳු නැගෙනි. එහිත් තෑය හිසේ එසවේ නැත බබා ටිකට එන්න ඇයාවේ හිෙස බිමට බරකරගෙනේ හිස්ස එඇස විය නොහැක ඇස්සල කඳු බොකොරග මාත එක්කද තරයිහිද ඉන්නේ අසං ඇසවේ පපුුව කඩා දමමින් මිනි. ඡයා නැතයි කියර මෙින් හිස්ස දෙපසර වෙනු අය. එහෙනම් අපේ දෛවේක් කර අත්තර ඇයි කීවේ තොල්පට තද කරගෙනේ. අඩන්නේ අනන්නේ නැතයි කියා සිතන දෑස්මයි. මා වැස්සක් වසිද්දී පොල්ලත්තක ධාරයගේ වැහිවතර බේරෙන්න්න අක්මෙන් ජෑයගේ දෙනෙතින් කඳුළු කඩා වැටින්නට විය. අසංක ඒතිත දෑස දෙිස බලා උන්නේ පුදුමා කර දුකගෙනි. තම ජීවිතයේ මෙහෙම මේ ොහොතෙම කෙවර වෙන අනම් හොදයේ ට සිතුුණ. මා තික්මට මැරැයි බබ ඔහ කිවේ පපෝම එල්ලීගෙන අන්නාක් පෙනනි අසීමමිත දුකා කෙද්දිය. පපු ආරාගෙනමෙන් නා ඒදුක ඕගේ දිනෙත්තල පවා සටහන්න තිබුණ. දුක මන්නිසානම් මං කෝයරි යන්නම්. මං හිතන්නෑ කියලද හිතන්නේ. මගේ අම්මටත් වොඩා මංගෙන හිතෙනෝ ඇති අවසර කතා කරුම් බබ මයි යන්නම්. යන්නටගේ චායා සිිල්ක් සාරි පටිින්ගස් කඳු පිසිදාගෙනම යළි තෙරණාය. කෑවද ඇට එස්සි ඇස්සිනි හර්ෂිණය ඔහටත් එක්කම කෑම හදාගෙන ආවාය රණතුග මාත්මි කිව් කතතා ඇඩසීවේ. මං කෑවිනෑ. අර හදාගෙන ාව කිවී? ම්ම මේ සියල් ඇස්සමක කියන්නේ යැයි අසන්මෙල්ල ඒවාසාගෙන ඉන්නේ කෙසේද මට තේකක් දෙන්න බබා මොනාද හදාගෙන ාවේ ඇැ දුක සංගවාගෙන ඇසුවාය. අසංග කතාගළ එනෙත ජයාගේ තවත් ත අපපර විශ්සප පමුණ ොදෙස බලා හින්දේ. ඔහෝගේ කාමරින් යනවාස් සමගම මෙන් ඇයට පුදමා කර දිග සුමා පිටවිය. ආදරේ දැන් මෙහැම ලේ නාරැකම දුවගෝ සවසානේ දුකකා කෝද දැන්ගේ දරාග යුතුම මේ දෙවෙන් ආදර හදවතේ සිත්තම් කරනට කිය පින්සල තිමාගන්නේ ආදරවන්තියකි දැස්සල කඳුලිනිි. අදද මේ ආදරය වැළඳ ගත්තේ මේ ප්‍රශ්න නොදැන නොවේ. හර්ෂණය ඔවුත් අදර එවැනි දෙයක් ඇති බව දැන ගත්තේ මේ සාප්පේ වැඩටා පළමු තින්නේීමේ. ඒ ගින්දර දෙැන දෙන පපෝර ගත් ආදරේ දැන් දුකගය කියා විසිළ හැකිද. ඌ වැරිදිගාරයෙක නොවෙේ, ආදරය උපන්නේ පුදුමාකාල් ලෙසිනි සංසාරය හුර පුරෘතුගම් මේ ආත්ම බව ඉන්න අයදන්නේ නැත සමග සත්සියයක් අත්ම භාවයන් එකට උම් බව දන්නේ මේ අද වතයි යාලුනාද නිලංකා ඇසවේ चाයා අසංකට තිේ හදත් දියේ ජෑගේ රතට දෑස් තබ නිලංකා අසාද්දී चाයා දුुක්බල සින ුනය. යත් එක්ක තරාවෙන්න මට බැෑ නිලංකා හර්ෂනමිස්ස බැන්තත් අමාරයි සමරටයාව මට නැතිවේ ඒත් ඒත් දාල යන්න බැරිද මේ අදර ම පුද මාකාරෙ එක නිලංකාට සිතුන. ෙනනි දාදත්ම තෝරාගෙන දුදක්දදින්නට දෙවියන් සිතන්නේියයි මං අම්මටත් කිවා ආහස්කම් තින දේවාලෙට හරි භාරයමු කියලා යන දවසක් කී පම්මාත් එන්නම්. ඡය නිලංකා දෙෙස බෙලේ කෘතන්න පූර්ගය මේ දුූපත් හිගන්න්නේියගේ ආදරයට මේමාත් තුදව කරන්නට උන්නේ ඇය පමණි දවසක මේ ආදරට සමමාරට ලෝකෙම එරහි වනුවත.